අද හදන්න යන්නේ පාන් කොත්තුවක්. ඉස්සලාම මේ ආකාරයේ පාන් ටික කපා ගන්න. මේ විදිහට සියුම් ආකාරයෙන් තමයි පොඩි පොඩි කෑලි වලට පාන් ටික කපන්නේ. මේ ආකාරයේ ලීක්ස් ටික කපා ගන්න. මේ විදිහට කැරට් ටික ගා ගන්න. මේ විදිහට මේ මාළු මිරිස් ඊට පස්සේ මේ ලූණු ඊට පස්සේ ගෝවා පොඩියට කපාගෙන ඊට පස්සේ මේ කපාගත්ත ලීක්ස් ටික මේ විදිහට හදා ගන්න. මේ විදිහට සුදු ලුණු ටික තලා ගන්න. මේ ආකාරයට ඉඟුරු ටිකක් තලා ගන්න පුළුවන්. දැන් අපි යන්නේ සොසේජස් ටික බෙද ගන්න. හරි දැන් සොසේජස් ටික බැදගෙන ඉවරයි. ඒකටම තව ටිකක් තෙල් ටිකක් දාලා ඉස්සෙල්ලාම දානවා සුදු ලුණු ටික. සුදු ලුණු ටික දාලා ටෙම්පරාදු කරගන්න. සුදු ලුණු ටික රන්නන් පැහැ වුණාට පස්සේ අපි ඉඟුරු ටික එකතු කරගන්නවා. අර ටික ඔක්කොම බැදුනට පස්සේ ඊට පස්සේ අපි ලුණු ටික එකතු කරගන්නවා. විතර ටික මේ විදිහට කඩා ගන්න. මේක රන්නන් පාට වුණාට පස්සේ අපි කරපිංච ටිකයි රම්පෙ ටිකයි එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මාළු මිරිස් ටික එකතු කරගන්න. ඊට පස්සේ අපි සිහින්න කපාගත් ගෝවා ටික එකතු කරමු. අපි ඊළඟට කැරට් ටික එකතු කරගන්න. අපි ඊළඟට හීනියට කපාගත් ලීක්ස් ටික එකතු කරගන්න. ඊට පස්සේ ඔක්කොම එකට ටෙම්පරාදු කරගන්න. ලීක්ස් ඒවා ටික ටෙම්පරාදු කරන අතරේ අපි චිකන් එකකුත් හදාගත්තා. මේ චිකන් හොදි වලින් තමයි මේ පාන් ටික මික්ස් කරලා අපි පාන් කොත්තුව හදාගන්නේ. ඊට පස්සේ අපි ලුණු එකතු කරගන්නවා. ඊළඟට ගම් මිරිස් එකතු කරගන්නවා. ඊට පස්සේ කාචුට්ටකුත් එකතු කරගන්නවා. මෙසේ සදාගත් ටෙම්පරාදුවට අපි බිත්තර ටික එකතු කරගන්නවා. අපි දැන් යන්නේ පාන් ටික එකතු කරගන්න. අපි ඉස්සලාම තෙල් ටිකක් දාලා ඒක සුට්ටක් රත්තරන්කන් ඉඳලා ඒකට පාන් ටික එකතු කරගන්න. ඊට පස්සේ අපි අර ටෙම්පරාදු කරගත්ත ටික එකතු කරගන්න. ඊට පස්සේ අපි එකතු කර ගන්නවා මස් කොත්තු. චිකන් හොදි ටික එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ අපි බැදගත්ත සොසේජස් ටික හීනියට කපාගෙන ඒකත් එකතු කරගන්න. ඊට පස්සේ අපි චිකන් ටිකත් බැදලා හීනියට කඩාගත්තා. ඒ ටිකත් එකතු කරගන්නවා. ඒකම අවශ්‍ය නම් ඉස්සෝ දැල්ලෝ වගේ දේවලුත් බැදලා හීනියට කපාගෙන එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටික උත් එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි පාන් කොත්තුව හදාගෙන ඉවරයි. ඉතින් මේ වගේ අලංකාර විදියට සරසලා පාන් කොත්තුව පිළිගන්නන්න පුළුවන්.